අයිපොවන්න සුබ දවසක් ඔබ හෝ පරිසරහන සමගින් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරලා තියෙන බව ඔබ දන්නවා. එහිදී මහ ජනතාවගේ පැත්තෙන් පැන නගින ප්‍රශ්න ඒ වගේම රාජ්‍ය ආයතන වල තිබෙන යම් යම් සේවාවන් සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරනවා කියලා ඔබ දන්නවා. ඉතින් අද දවසේදී අපි හිතුවා තවත් එක් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න මේ සේවාවන් ගැන ඒ වගේම ඔබට ප්‍රශ්න ඇති මේ සම්බන්ධයෙන් අපි සූදානම් මේ සියල්ල ගැන අද දවසේදී කතා බහ කරන්න. කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මිය අපිට සම්බන්ධලා ඉන්නවා. අයිබෝන් ක පිළිගන්න ඔබතුමා. අයිබෝන්. හොඳයි. කොමසාරිස් ජෙනරාල්තුමනි, ඔබතුමාගේ ආයතනයේ බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන ආයතනයක්. අපි විවිධ මාධ්‍ය ඔස්සේදී මම හිතන්නේ විවිධ ප්‍රශ්න ගැන කතා කරද්දී ඔබතුමන්ගේ ආයතනය ගැන විවිධ පැමිණිලිය වගේම චෝදනා ඒ වගේම ජනතාව පැත්තෙන් හුඟක් සේවාවන් ලබා දෙන ආයතනයක් වුණාට හුඟක් දෙනා මේකට කතා බහ කරනවා වැඩි වශයෙන්. මේ දිනවල මම හිතන්නේ වැඩිපුර කතා බහ කරන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාගේ ආයතනයේ කාර්යභාරය මොන වගේද කියන කාරණාව සම්බන්ධයෙන්. ओ आशना अतवशेम कामकारु डिपार्टमेंटु मुलिम पीटोन लभ्ये मेरटे कामकारु अन्वयनुन्नेवि इंडियानु आगमनिक कामकारु अन्वयनुन्ने दशमसे विसितुने अंक एकदरन ए आज्ञापनत मगिन तमाई कामकारु डिपार्टमेंटु पीटोन लभ्ये ए अनुव मे वेन विट 2023 वर्षे वेन विट कामकारु डिपार्टमेंटुट वसर 100क सेपिरेनो එතකොට මේ වසර 100 පුරා ගතට පස්සේ කම්කරු දෙපාර්තමේන්තුව රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා විවිධ අනපනත් රාශියක් සම්මත කරලා තිබෙනවා. විශේෂයෙන්ම අනපනත් 50කට ආසන්න ප්‍රමාණයක් වක්‍රාකාරයෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඍජුවම ක්‍රියාත්මක වන 50,014ක් තිබෙනවා. එතකොට මේ කාලයේ පුරාවටම විශේෂයෙන්ම රටේ කාර්මික සාමය ආරක්ෂා කිරීම තමයි ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ. ඒ රටේ කාර්මික සාමය ආරක්ෂා කරන ගමන්ම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය දායකත්වය සැපයීම තමයි ප්‍රධානතම අරමුණ කොටගෙන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුවට තිබෙනවා ප්‍රධාන වශයෙන් ප්‍රධාන කාර්යාලයේ නාරාහම්පිට ප්‍රධාන අංශ 13ක් තිබෙනවා. විශේෂයෙන්ම සේවක අර්ථසාධක කර්මදල අංශය, ඒ වගේම නීති අංශය, කාර්මික සම්බන්ධතා අංශය, කාන්තා ළමා අංශය, ශ්‍රම ප්‍රමිති අංශය, ඒ වගේම සමාජ කතිකාවත වර්ධනය කිරීම සඳහා සමාජ සංවර්ධන අංශය, ඒ වගේම පාලන අංශය, මුදල් අංශය මේ යනාදී වශයෙන් ප්‍රධාන අංශ 13ක් තිබෙනවා. ඊට අමතරව රට පුරා ව්‍යාප්ත දිස්ත්‍රික් කාර්යාල 40ක් තිබෙනවා. උපකම්කරු කාර්යාල 17ක් තිබෙනවා. දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල 10ක් තිබෙනවා. ඒ වගේම කලාප කම්කරු කාර්යාල 11ක් තිබෙනවා. එතකොට මේ සියලු කාර්යාල හරහා දිවෙන පුරා විසිරී සිටින අපේ නිලධාරීන් නියෝජ්‍ය කොමසාරිස්වරුන්, කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, කම්කරු නිලධාරීන් ඒ වගේම කළමනාකරණ සහකාර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ අනිකුත් පහළ මට්ටමේ සියලුම නිලධාරීන් ඇතුළත් නිලධාරීන් 3500කට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව සතුව ඉන්නා මේ අවස්ථාවේදී ඒ සියලු දෙනා හරහාම අර මූලික අරමුණ ඉටු කර ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ වසර 100ක් සැපිරෙනවා මේ වර්ෂයට. ඉතින් එතනදිත් අපි විශාල වෙනස්කම් රාශියක් කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ඉදිරි ලබා දීමටත් අපි පියවර ගැනීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. හොඳයි ප්‍රභාත් මහත්මයා, මම වෙනසන ආරම්භයේදීම කිව්වනේ ඔබතුමාගේ ආයතනය ගැන වැඩිපුර මේ දවස්වල මාධ්‍ය තුල කතා බහ කරනවා කියලා. ඒ නෙක් කාරණාවක් තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීමත් එක්ක ජනතාවගේ පැත්තෙන් පොඩි කැළඹීමක් ඇති වුණා පසුගිය දවස්වල අපි EPF එකට යම් ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට රජයේ පැත්තෙන් උත්තරයක් ලැබුණා. මම කැමතියි මේ ලැබුතුමා මේ වෙනසනට ඇවිල්ලා සිටින නිසා ඔබතුමාගේ පැත්තනොත් මේකට උත්තරයක් ලැබුණා නම් ජනතාව බොහොම කැමති වෙයි මේ වෙලාවේ. ඔව් ආසනා, ලංකාව විතරක් නෙවෙයි ලෝකේ තියෙන මේ අපි දකුණු ආසියාවේ තිබෙන විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල තමයි සේවක අර්ථසාධක අරමුදල. ඒතර මේ අරමුදල සතුව දැනට ට්‍රිලියන 3.4කට වගේ ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙන රුපියල් වලින්. ඒ මුදල් ප්‍රමාණය එකතු වන්නේ මේ රටේ වැඩ කරන ජනතාවගෙන්. ඒ වැඩ කරන ජනතාව පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ වැඩ කරන ජනතාව තමන්ගේ වැටුපෙන් 8%ක් දායකත්වයේ සපයනවා. ඒ වගේම සේවා යෝජකයන් 12%ක දායකත්වයක් සපයනවා. මේකෙන් තමයි මේ අරමුදල ගොඩනැගිලා තිබෙන්නේ. ඒතර මේ අරමුදල
එදාසමසේ 58 තමයි පිහිටෙව්වේ ටීබී ලංගරත් මහත්මයා 1958 අංක 15 දරන සේවක අර්සාද කර්මදල 54 තමයි මේ අරමුදල පිහිටෙව්වේ එතකොට මේ අරමුදල පිහිටීමේ මූලිකම පරමාර්ථය උනේ ඒ වෙන විට රාජ්‍ය අංශයට තිබ්බා රජයේ සේවකයන්ට තිබ්බා ඕන් විශ්‍රාම ගියාට පස්සේ ඕන්ට විශ්‍රාමයටක් ලැබුණා නමුත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට එවැනි ආකාරයේ සමාජ ආරක්ෂණ අරමුදලක් තිබ්බේ නැහැ ඒ සමාජ ආරක්ෂණ අරමුදල පිහිටවීම සඳහා තමයි මේ සේවක අර්සාද අරමුදල පිහිටෙව්වේ එතකොට මේ අරමුදල සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර තිබ්බා ඒ වුණත් සාමාන්‍යයෙන් වාසනා වසරකට මේ අරමුදලට දායක මුදල් එකතු වෙනවා බිලියන 165ක් පමණ වසරකට එකතු වෙනවා දායක මුදල් ඒ වගේම වසරකට බිලියන 120ක් පමණ ප්‍රමාණයක් සමාජිකයන්ට ප්‍රතිලාභ වශයෙන් ගෙවනවා ඒ ගෙවන ප්‍රමාණය දල වශයෙන් 180000ක් පමණ වෙනවා වර්ෂයකට ඒ සමාජිකයන් කියන්නේ විශ්‍රාම යන සමාජිකයන් ඒ වගේම සමාජිකයන් නැති වුණාට පස්සේ ඔවුන්ගේ උරුමකරුවන්ට යනාදී වශයෙන් දල වශයෙන් 180000කට පමණ වර්ෂයකදී අපි ප්‍රතිලාභ ගෙවනවා ඒ ප්‍රමාණය බිලියන 119ක් වගේ ප්‍රමාණයක් ඒ වගේම අර මුදලේ සුද්ධ ලාභය සියලුම බදු ගෙවු පසු මේ වෙන විට 2022 වර්ෂයට අදාළව තිබෙන සංඛ්‍යා ලේඛන නෝ මහ බැංකුවේ අර මුදලේ සුද්ධ ලාභය බිලියන 300ක් පමණ වෙනවා එනිසා සේවක අර්සාද කර මුදල සුරක්ෂිතව තිබෙනවා ඔබ අද මේ හෙට දිනේදී තමන්ගේ නිසි වයස සම්පූර්ණ වෙලා අර මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට ලබා ගන්නට පුළුවන් ඒ වගේම ලබන වර්ෂයේදී ඔබට අර මුදල් ලබා ගන්නට අවශ්‍ය නම් ඒත් ලබා ගන්න පුළුවන් ඒ අර මුදලේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය නැහැ ඒ අර මුදල් සුරක්ෂිතව තිබෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් දැනට ණය ප්‍රතිහෝගත කරන වැඩසටහන යටතේ යම් කිසි ආකාරයක බද්දක් පැනවීමක් හෝ එම නැත්තම් ලැබෙන මේ පොලී මුදල සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නකාරී තත්ත්වය පැන නැගුණේ නමුත් රජයේ වශයෙන් සුරක්ෂිතව කියලා තිබෙනවා වසර 3ක් පුරාවටම 109ක පොලියක් අර මුදලට ගෙවීමට නීතියෙන් හරි මේ බැඳීම ඇති කර ගන්නවා කියන එක. ඒ නිසා මේ අර මුදලේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්නට ඕන. හොඳයි මම කැමතියි ඔබතුමාගේ මේ වෙලාවේ මෙහෙම දැනගන්න මේ සේවක අර්ථසාධක අර මුදලේ 130ක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි දැක්ක ඔබතුමාලගේ වෙබ් පිටුවේ සඳහන් කරලා තිබ්බා මේ ගෙදරින් දම්ම මේක ඔබට මේක ලබා ගන්න පුළුවන් දෙක නේ ඔබ සුසුකම් ලබනවද කියලා බලන්න පුළුවන් කමක් තියෙනවා කියන කාරණාව අපි ඒකෙනත් මේ වෙලාව සඳහන් කරමු. ඔව් විශේෂයෙන්ම 2015 වර්ෂයේදී සේවක අර්ථසාධක අර මුදල් 50ට ගෙනාවලද සංශෝධනයක් අනුව තමයි පූර්ව ප්‍රතිලාභ වශයෙන් තමන්ගේ සේවක අර්සාධක අර මුදලේ තිබෙන මේ මුදල් වලින් 130ක මුදලක් ලබා ගන්නට පුළුවන්. මේ 130ක පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒ සේවකයා හෝ සේවිකාව වසර 10ක් පුරාවට අඛණ්ඩව සේවක අර්සාධක අර මුදලට දායකත්වයේ සපයලා තියෙන්නට ඕනේ. ඒ වගේම දැනට සේවයේ නියුක්තව සිටින්නට ඕනේ. සහ එම අර ඒ තමන්ගේ සමාජික ගිණුමේ රුපියල් ලක්ෂ 3ක් හෝ ඊට වැඩි මුදලක් තිබෙන්නට ඕන. එසේත් ඒ කොන්දේසි 3 සම්පූර්ණ කරනවා නම් ඕනෑම අයෙකුට නිවාස කාර්යයක් සඳහා හෝ එහෙම නැත්නම් අසනීප තත්ත්වයක් වකුගඩු රෝගයක් වෙන්න පුළුවන්, හෘද රෝගයක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් සිසේරියන් සැත්කමක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් බැංකුවකින් නිවාස කාර්යයක් සඳහා ගත්ත ණය මුදලක් පියවීමට පවා මේ පූර්ව ප්‍රතිලාභ 130 මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එනිසා මේ මුදල ලබා ගැනීම සඳහන් තමන්ට සුදුසුකම් තිබෙනවද තමන් මේකට තමයි මේ කොන්දේසි සපුරලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්නේ නැතුව එසේ නොමැතිනම් අපේ තිබෙන නියෝජ්‍ය කලාප කම්කරු කාර්යාලයට පැමිණෙන්නේ නැතුව නිවසේ සිටම මාර්ගගත ක්‍රමයට තමන්ට මේ සුදුසුකම් සපුරලා තියෙනවද කියන එක බලා ගැනීමට හැකියාව තිබෙනවා අපේ www.labordept .gov.lk කියන වෙබ් අඩවිය හරහා ඒ වෙබ් අඩවියට පිවිසලා ඒකේ අදාළ ප්‍රවේශ වීම සඳහන් කරලා තිබෙනවා ඒ හරහා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ තමන්ට ඒ පූර්ව සුසුකම් තිබෙනවාද කියන එක ඉස්සෙල්ලා සොයලා බලලා ඉන්පස්සේ ඒ ආයුධම් පත්‍ර බාර දීලා ඒ පූර්ව ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට ආයුධම් කිරීමට හැකියාව තිබෙනවා ඔය වගේම අපිට මතකයි මේ දුරකථන අංකයක් සඳහන් කරලා තිබ්බ ඔබතුමන්ලා මේ පූර්ණ ප්‍රතිලාභ සඳහා ඉදුප්පත් බාර දීම සඳහා අපි මේ ගැනත් මේක වෙලාවෙ මතක් කරමු. ඔව්
සේවකර්සාද කර මුදල් ලබා ගැනීම සඳහා වාසනා දැන් අපේ කාර්යාලය කියන අපේ තිබෙන ප්‍රධාන කාර්යාලයටත් ඒ වගේම අනෙකුත් තිබෙන ප්‍රාදේශීය කාර්යාලවලට දිනපතා මහ ජනතාව පැමිණෙනවා. ඉතින් බොහෝ සමහර බොහෝ දුර බැහැර ඉඳලා එනවා. පෝලිං වල පාන්දර 4 5 ඉඳලා ඉන්නවා. ඒ නිසා නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි මුලින් දුරකථන අංකයක් හඳුන්ලා දුන්නා. අපි දැන් ඒ අංකේ වෙනස් කරලා ඉන්පස්සේ 0112201201 කියන දුරකථන අංකය හරහා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ඒ තමන්ගේ ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට පැමිණෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී තමන්ට ඒ කලින් පැමිණිලා පෝලිං වල ඉඳලා රස්තිය දෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ කලින් දිනේ සහ වේලාව වෙන් කරගෙන ඇවිල්ලා ඒ වේලාවට ආයුධම් පත්‍ර බාර දීලා සම්පූර්ණ කරලා ඒ කටයුතු කරගෙන යාමට හැකියාව තිබෙනවා. හොඳයි කොමසාරිස් ජෙනරාල් තුමා අපිට ප්‍රකාශ කළා කම්කරු දෙපාර්තමේන්තුවේ අංශ 13ක් තිබෙනවා කියලා. මේදී මේ කාර්මික සම්බන්ධතා අංශය ගැන කතා බහ කළොත් මේ පැමිණිලි මං හිතන්නේ වැඩිපුරම ඉන්නේ මේ අංශයට. පොඩ්ඩක් අපි මේ ගැන විස්තරයක් කරමු. ඔව් අපේ සේවක අර්සාද කර්මදා ලංසේ වගේම ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන අංශයක් තමයි කාර්මික සම්බන්ධතා අංශය. ඒ කාර්මික සම්බන්ධතා අංශය කම්කරු කොමසාරිස්වරයෙක් යටතේ පාලනය වෙනවා. එතන නියෝජ්‍ය කොමසාරිස්වරු සහ සහකාර කොමසාරිස්වරු කම්කරු නිලධාරීන් ඉන්නවා. සියලුම ආකාරයේ පැමිණිලි සම්බන්ධයෙන් විභාග කටයුතු කරන්නේ ඒ කාර්මික සම්බන්ධ අංශයෙන්. විශේෂයෙන් අපේ දිස්ත්‍රික් කාර්යාලවලින් ව්‍යස්ථාපිත දීමනා සම්බන්ධයෙන්, ඒ කියන්නේ EPF නොගෙවීම සම්බන්ධයෙන් සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා, පරීක්ෂණ කරනවා. ඊට අමතරව ප්‍රධාන කාර්යාලයේ තිබෙන මේ පැමිණිලි විභාග කිරීමේ ප්‍රධාන අංශය තමයි කාර්මික සම්බන්ධතා අංශය. ඉතින් මේ අංශය හරහා අපි ව්‍යස්ථාපිත දීමනා සම්බන්ධයෙන් අපිට ඍජුවම නියෝගයක් ලබා දීමට හැකියාව තිබෙනවා සේවා යෝජකයාට. නමුත් අනෙකුත් දේවල් සම්බන්ධයෙන් අපි හිතමුකෝ ඒ යම්කිසි සේවකයෙකුගේ උසස් වීම සම්බන්ධයෙන් ගැටලුවක්, එහෙම නැත්නම් හිඟවැටුප් සම්බන්ධයෙන් ගැටලුවක්, මෙවැනි ආකාරයේ බොහෝ ගැටලු ඉදිරිපත් වෙනවා කාර්මික සම්බන්ධ අංශයට. ඒ වගේම 1975 අංක 45 දරන සේවකයන් සේවෙන් ඉවත් කිරීමේ පනතට අදාළ පැමිණිලිත් විභාග කරන්නේ ප්‍රධාන කාර්යාලයේ කාර්මික සම්බන්ධ අංශයේ සිටින නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් යටතේ. ඒ අංශයේ ඒ සේවකයන් සේවෙන් ඉවත් කිරීමේ පැමිණිලි වෙනම විභාග කරනවා. ඉතින් අර කාර්මික සම්බන්ධ අංශයට පැමිණෙන පැමිණිලි සම්බන්ධයෙන් අපි දෙපාර්ශවයේ කැඳවලා සමතේකට පත් කිරීමට තමයි උත්සාහ ගන්නේ. එතකොට මේ සමතේට පත් කිරීමේදී පාර්ශවයන් දෙකම එකම ස්ථානයකට එකම තලයකට එකඟතාවයකට පැමිණෙන්නට නොහැකි වුණොත් අපිත් අපහසුතාවයකට පත් වෙනවා. එම අවස්ථාවලදී විශේෂයෙන්ම 1956 කාර්මික ආරවුල් පනත යටතේ ගරු අමාත්‍යවරයාට, විශේෂ භාර අමාත්‍යවරයාට බලය පැවරලා තිබෙනවා. ඒ ගැටලුව ඒ විසඳුන් නැති ඒ පරීක්ෂණය බේරුම් කරන එකට යොමු කිරීමට. බේරුම් කරනට යොමු කිරීම සඳහා අපි ගාව බේරුම්කරුවන් අපි පත් කරගෙන තිබෙනවා. ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි බේරුම්කරුවන් අපි නම් කරගෙන පත් කරගෙන තිබෙනවා. ඒ බේරුම්කරුවෙකු වෙතු මේ ගැටලුව අපි යොමු කරනවා. එසේ යොමු කරලා බේරුම් කරනදී දෙපාර්ශ්වයටම සවන් දීලා දෙපාර්ශ්වයේම ලිඛිත අදහස්, ලිඛිත සාක්ෂි, ඒ සියලු දේවල් ගෙන්වාගෙන බේරුම් කරන තීන්දුවක් ප්‍රකාශයට පත් කරන. ඒ බේරුම් කරන තීන්දුව ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනයක් මගින්, ඒ ගැසට් නිවේදනයක් මගින් බේරුම් කරන තීන්දුව ප්‍රකාශයට කරාට පස්සේ ඒකට සේවා යෝජකයෙක් එකඟ නොවනවා නම් ඔහුට හෝ පුළුවන් අභියාචන අධිකරණයේ රිට් ආඥාවක් ඉදිරිපත් කරන්නට. නමුත් ඒ රිට් ආඥාව ඉදිරිපත් කිරීමට පෙර යම් කිසි මුදලක් සම්බන්ධයෙන් නම් ඒ බේරුම් කරන තීන්දුව තිබෙන්නේ ඒ මුදල කම්කරු දෙපාර්තමේන්තුවේ තැන්පත් කරලා තමයි රිට් ආඥාවට යාමට හැකියාව තිබෙන්නේ 2022 කාර්මික ආරවුල් පනතට කරන ලද සංශෝධනය අනුව. ඉතින් ඒ ආකාරයට අපි කාර්මික සම්බන්ධතා අංශයට පැමිණෙන ඒ පැමිණිලි විභාග කරලා පුළුවන් තරම් දුරට සමතකරණය ඔස්සේ අපි විසඳුම් ලබා දීමට උත්සාහ කරනවා. එසේ නොමැතිනම් බේරුම් කරනට යොමු කරලා තමයි තීන්දුව තීරණ ගන්නෙ. හොඳයි කොමසාරිස් ජෙනරාල් තුමා, අපිට මේ දැන් සේවක අර්ථ සාධක කර්මුදල සහ කාර්මික සම්බන්ධතාංශය ගැන මාස දෙකකට වැඩිපුර පැමිණිලිනවා කියලා කිව්වනේ. සාමාන්‍යයෙන් මේ මොනවද වැඩිපුරම එන්නේ පැමිණිලි අපේ මහ ජනතාවගේ පැත්තේ? විශේෂයෙන්ම කාර්මික සම්බන්ධතාංශයට එන්නේ සේවකයන් සේවෙන් ඉවත් කිරීමට අදාළ පැමිණිලි තමයි වැඩි වශයෙන් එන්නේ. මොකද එතන ඒක අපේ සේවකයන් සේවෙන් ඉවත් කිරීමේ පනත අනුව
සේවකයෙක් යම්කිසි ආයතනයකින් ඉවත් කරනවා නම් මෙම සේවකයාගේ කැමැත්ත හෝ එසේ නොමැති නම් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ කැමැත්ත ලබා ගත යුතු වෙනවා. එසේ කැමැත්ත ලබා නොගෙන ඉවත් කරන සේවකයන් සම්බන්ධයෙන් පැමිණිල්ල තමයි බොහෝ වශයෙන්ම එමාංශයට එන්නේ. ප්‍රබත් මහත්මිය යම්කිසි කාල සීමාවක් තියෙනවද ඕනම ආයතනයක එහෙම සේවකයෙක් ඉවත් කිරීමට කලින් දැනුම් දීමක් කරන්න අවශ්‍යයි කියලා? මෙහෙම විශේෂයෙන්ම සේවකයෙක් ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් සේවකයාගේ කැමැත්ත ලබා ගැනීමට හැකියාව තිබෙනවා නම් ඒ කාලේ ඒකට කාලය පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් සේවකයෙක් සේවෙන් ඉවත් කරලා මාස 6ක් ඇතුළත පැමිණිල්ල කළ යුතු වෙනවා. ඒ පැමිණිල්ල කම්කරු දෙපාර්තමේන්තුවට හෝ එසේ නොමැති නම් ඒ දැන් සේවකයන් සේවෙන් ඉවත් කිරීමේ පනත අදාළවන්නේ යම්කිසි ආයතනයක සේවකයන් 15කට වැඩි ප්‍රමාණයක් සේවය කරන්න ඕනේ. ඒ වගේම ඒ සේවකයා හෝ සේවිකාව දින 180ට වැඩි ප්‍රමාණයක් සේවය කරලා තිබෙන්න ඕනේ. එතකොට එවැනි ආයතන තමයි සේවකයන් සේවෙන් ඉවත් කිරීමේ පනත යටතට වැටෙන්නේ. එසේ නොමැති ආයතන වල ඉන්න සේවක සේවිකාන්ට පුළුවන් ඍජුවම කම්කරු විනිශ්චය අධිකාරී වලට පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා. එතකොට ඊට අදාළ විභාග කිරීම කටයුතු ඒ පැමිණිලි වලට අදාළ විභාග කිරීම කටයුතු කරන්නේ කම්කරු විනිශ්චය අධිකාරී වලින්. එතකොට අපිට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විශේෂයෙන්ම සේවකයන් තමන්ගේ කැමැත්තෙන් කියන්නේ තොරව ඉවත් කරලා එහෙම නැත්නම් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ කැමැත්තෙන් තොරව ඉවත් කරලා තිබුණොත් එහෙම ඒක අනීති ක්‍රියාමාර්ගයක් හැටියට තමයි ගන්නේ. එවැනි ආකාරයේ පැමිණිලි තමයි එන්නේ. ඊට අමතරව සේවා යෝජකයන්ට අවස්ථාවක් තියෙනවා එම පනතේ දෙවෙනි වගන්තිය යටතේ තමන් ආයතනයේ පාඩු ලබනවා නම් මේ ආයතනය තවදුරටත් කරගෙන යාමට හැකියාවක් නැත්නම් එම සේවා යෝජකයන්ට පුළුවන් මට තවදුරටත් මේ ආයතනය පවත්වාගෙන යන්න බෑ මට මෙන්න මේ සේවකෙ නිවත් කරන්න ඕන කියලා අපිට ඉල්ලීමක් කරන්නට පුළුවන්. නමුත් මේ ඉල්ලීම කරනකොට අපි අනිවාර්යයෙන්ම දැනුම් දෙනවා මේ සේවකෙන්ට වන්දි ගෙවලා තමයි අපේ වන්දි සූත්‍රයක් තියෙනවා. මේ වන්දි සූත්‍රය අනුව වන්දි ගෙවලා මේ සේවකෙ නිවත් කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාපි වෙන් කරලා දෙනවා. හොඳයි, EPF එක සම්බන්ධ එහෙම නැත්නම් සේවක අර්ථ සාධකාර මුදල කියන මේ අංශය පැත්තෙන් මොන වගේ ප්‍රශ්නද වැඩිපුර ඔබතුමාලගේ අංශයට එන්නේ? සේවක අර්ථ සාධකාර මුදල පැත්තෙන් අපිට දැනට වාසනා අපි මහේස්ත්‍රාත් අධිකරණවල මේ ව්‍යස්ථාපිත දීමනා නොගෙවීම සම්බන්ධයෙන් නඩු 21,000ක් පමණ අපි පවර්ලා තිබෙනවා දැනට. අභිසර ප්‍රබත් මහත්මයා සම්බන්ධයෙන් දන්නවා දැන් මේ යම් කොටසක් සේවා යෝජකයා පැත්තෙන් ගෙවන්න අවශ්‍යයි. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්න පැත්තෙන් ලොකු ප්‍රශ්න මතුවෙච්ච අවස්ථා. තවමත් ඒ දේවල් හැම සිදු වෙනවද? කියන්නේ සේවා යෝජකයා පැත්තෙන් නොගෙවා හැරෙපෝ. ඒතර මේ නඩු 21,000න් අපි මහේස්ත්‍රාත් අධිකරණවල පවර්ලා තියෙන නඩු 15,000කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථසාධකාර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු තමයි තිබෙන්නේ. ඉතින් ඒ සේවක අර්ථසාධකාර මුදල් දැනට අපිට ඉන්න සේවා යෝජකයන් ප්‍රමාණය ඔබ දන්නවා ඇති දැන් පහුගිය දවස්වල අර මතු වුණ ප්‍රශ්නයක් ලක්ෂ 5ක ප්‍රමාණයක් ඉන්නා බදු සඳහා ලියාපදිංචි වෙලා නමුත් බදු ගෙවන්නේ 31,000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපේ 2019 වර්ෂයේදී හිටිය සේවා යෝජකයන් 94,000කට ආසන්න ප්‍රමාණයක් ඒක අඩු වුණා 2021 වර්ෂයේදී 85,000කට 86,000කට 2021 වර්ෂයේදී ඒක අඩු වෙලා තියෙනවා 70,000කට පමණ දැන් 2022 වර්ෂයේදී අන්තං 72,000කට වැඩි වෙලා තිබෙනවා. ඒ වැඩි වුණත් අපි විශ්වාස කරන්නේ මීට වැඩිය වැඩි සේවා යෝජකයන් ප්‍රමාණයක් ඉන්නට ඕනේ. විශේෂයෙන්ම මම පහුගිය දවස්වල ඉල්ලීමක් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්. ඒ නීතිඥ කාර්යාල වැඩ කරන සේවක සේවිකාවන් ඉන්න ඔවුන් සඳහා සේවක අර්ථසාධකාර මුදල් වල හිමිකමක් තිබෙනවා ඔවුන්ටත් මේ කටයුතු වලට ලියාපදිංචි කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම ශ්‍රී ලංකා අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරා ඒ වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික ප්‍රතිකාර ලබා දෙනකොට ඒ ප්‍රතිකාර ලබා දෙන ස්ථානවල වැඩ කරන සේවක සේවිකාවන් ඉන්න ඔවුන්ටත් සේවක අර්ථසාධකාර මුදල් හිමි ඔවුන්ටත් අවශ්‍ය ලියාපදිංචි කිරීම කටයුතු කළ ඔවුන්ටත් දායක මුදල් සපයන්නට කියලා. ඉතින් මේ ආකාරයට අපි බලනවා මේ සේවා යෝජකයන් ප්‍රමාණය වැඩි කරගන්නට. නමුත් මේ දැනට ඉන්න සේවා යෝජකයන් අතරත් නොගෙවෙන ප්‍රමාණයක් ඉන්න බහුතරයක් කියන්නේ අපි නඩු දාලා තියෙන ප්‍රමාණය 15,000කට ආසන්න ප්‍රමාණයක් ඒ නොගෙවෙන නිසා. නමුත් සෑම සේවකයෙකුටම එක් සේවකයෙක් වැඩ කරත් දෙන්නෙක් වැඩ කරත්
තමන් යටතේ කොන්ත්‍රාත් පදන මත වැඩ කරත් කෑලි ක්‍රමයට වැඩ කරත් ඒ සියලු දෙනාටම සේවකර් සාධාරණ මුදල් ගෙවිය යුතු වෙනවා. ඉතින් අපි ඉදිරියේදීත් මේක තවදුරටත් අපි නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සේවා යෝජකයන් ප්‍රමාණය වැඩි කරගෙන වඩ වඩාත් රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන් මේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක කර ගැනීමට අපි අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි කොමසාරි චන්ද්‍රල්තුමා අපිට ප්‍රකාශ කරපු විදිහටම මේ අවුරුද්ද වෙනකොට කම්කරු දෙපාර්තමේන්තුවට අවුරුදු 100ක් පිරෙනවා කියලා කිව්වා. දැන් මේ කියන කාරණාවත් එක්ක අපිට මතකයි මේ අනපනත් සංශෝධනයක් කිරීම ගැන මුතුම සඳහන් කළා. මෙතෙන්දී අපිට මතකයි පහුගිය දිනවල මේ වෘත්තීය සමිතිය මේ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා බහ කළා. වුන් එළියට බැලලා මේ ගැන කතා බහ කළා. කොයි වගේ තත්ත්වයක් දැන් මේ අනපනත් සංශෝධනය ගැන ඔවුන්ගේ පැත්තෙන් තියෙන්නේ? මොන වගේ ප්‍රතිචාරයක් දැන් ලැබෙන්නේ ඔවුන්ගෙන්? ඔව් අසන මෙහෙමයි දැන් අපි කම්කරු දෙපාර්තමේන්තුවට අවුරුදු 100ක් සැපිරෙනවානේ. ඒතර මේ අවුරුදු 100 සැපිරෙනකොට අපිට දැනට අපි භාවිතා කරනවා නිදහසට පෙර අපි සම්මත කරගත්ත ආඥාපනත්, විශේෂයෙන්ම පරිපාලක සභා ආඥාපනත, වෘත්තීය සමිති ආඥාපනත, ඒ වගේම ප්‍රසූතික ආධාර ආඥාපනත, ඊළඟට වන්දි ආඥාපනත, මේ සියල්ලම නිදහසට පෙර සම්මත කරගත්ත ආඥාපනත්. එතකොට ඒවා वर्तमान कालेट कोई तरह दुरट गेलपेनवाद कारण संबंध अभी सियालम पोडक हितला बल ओणे विशेषम वृत्ति अभी मे 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 तत्ते विशेष सेवकार साधकार मुद्रा पनासटे इलांट स्त्री तरुण लमाइन सेवा युद्धागन पनते समस्या पनस्य मे आकारेट भूहो पेरणी अनपनत्तम अभी भाविता करणी थी वर्तमान अभी चैट जीपीटी वेलिंग वेडकर्ण कालयतुलदी जनगहने अपे विनस्यलाति बेनवा वर्तमान वेडलोकेट गेलपेनाकारेट मे अनपनत् विनस्कर गनीमे अवश्यतावे तिबेनवा इति एनिसा अपि गरु कामकारु सह विदेश रेखे अमात्य मनुष्य नानाकार अमात्य तुमात्य वगे अमात्यांश लेखन तुमात्य कृतुला मई मास देवेनिद तमय मे वेडपिलेलु पटंगत्ते ए अणु अपि सियलुम वृत्ति समिति वलट इवागेम सीलुम राज्य नोन संविधान वलट अनेकोत् कांता संविधान वलट शिष्य संविधान वलट मे सियालटम आराधने कर मेरटे कंकरु नीति रीति विनस्किरीम संदा उबगे योजना सह दास्लबादिन्नट कियला इतिं ए पटंगत साकच्चा मंडपे अपी मासयाक एकहमारा पुरावट पवत्त्वा पवत्तल अपी सैम सीलु दिनागेम अदहसा योजना लबागत्त सेवा योजकेन गिनपवाद योजना लबागत्त ये योजना लबागन अभी दल केटुंपत सकास्कर इतर मे दल केटुंपत सकास्कर ये दल केटुंपत गरु अमाति तुमा विसिन पसुगे हाईवे निदा पेवत्ति जातिक कामकर उपदेशक सभावट मे जाति कामकर उपदेशक सभावे वृत्ति समिति धातुनाक नियोजने करना प्रधानतम वृत्ति समिति एवगेम सेवा योजकीन नियोजने वेना साकच्चा मंडपेट मिम्म दल केटुंपति इदिरिपत्करला ओन्गे अधहस्सा योजना बलापुरुत्तुन देंगापि इन्नो इतिंग मे कामकरु नीति रीति संशोधने गेन वृत्ति समिति वलिं शुभवादी प्रतिचार मेन्म अशुभवादी प्रतिचार तिब्बेना मुकद वासना दें वृत्ति समिति आज्ञापनत गत्तट पस्से इद्दास नमसिय हतलिस एक हर हतलिस देखे हर मगे मत के हेटिटे आज्ञापन सामत वेन्नी एवेन विट रटे जनगहने मिलियन पहाय दशम अटाय यथोट अदवेन विट लंका जनगहने मिलियन विशिदेक्कट आसन प्रमाण यथोट एवेन विट वृत्ति समितिया पिहिटवीमट अवश्य सामाजिकेन गणन हद्देनाय इतिंगे सामाजिकेन गणन अपि सीए दक्का वेडिकरला तीयना मे काल परतर तेक् इतोट वर्तमान गेलपिनाकारेट तम ये कटयुत्त करलतीवागेम मेते कालयाम किसी सेवास्थानिक सिधुवन हिरीहर हिंसन लिंगिक हिंसन संबंधे कटयतु किरीमट कंकरु नीति नीतिया तिब्बिने इड 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 तिब्बिने विशेषम दंड नीति संग्रह नूतम कटयतु करण तिब्बे उपदे प्रवृत्ति तिब्ब GSP प्लस सहने अवृद्ध हतरगट हाँ के मे GSP प्लस सहने निखम हाँ नेवे अपित गिहिल्ला
ඒ යුරෝපා සංගමයේ නිලධාරීන් පැමිණියාට පස්සේ අපි කම්කරු නීති රීති කොහොමද භාවිතා කරලා තිබෙන්නේ සේවකීන් ආරක්ෂා කිරීමට අපි කොහොමද කටයුතු කරලා තිබෙන්නේ ඒවා සම්බන්ධයෙන් අපිත් කරුණු දක්වලා තිබෙනවා ඒ තැන්වලදී වෙනමම එයාලගේ තිබෙන ඒ අවස්ථාවන් වලදී ඒ වගේම ජාත්‍යන්තර ඔබ දන්නවා ඇති දැන් වෘත්තීය සමಿತಿ නොයිකුත් කාන්තා සංවිධාන පහුගිය කාලේ පුරාවටම තැන් තැන්වල පිකට් කරා පෝස්ටර් අල්ලන් හිටියා C190 සම්මත කරනවා කියලා. එතකොට C190 සම්මත කිරීමට අදාළ සියලු දේවල් අපි දැන් මේ අලුතෙන් සංශෝධනය කරන කම්කරු ඒ පනත් කෙටුම්පතට ඇතුළත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අර මම මුලින් කිව්ව සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසන අනිකුත් කරදර ඒ සියල්ලම වළක්වාලීමට අවශ්‍ය පියවර අරන් තිබෙනවා. ඒ වගේම C155 කියන ඒත් ජාත්‍යන්තර කම්කරු ප්‍රඥාප්තිය ඒක අනුව තමයි අපි යම්කිසි සේවා ස්ථානයක සිදුවන ආරක්ෂාව සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්නේ ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඕනෑම කර්මාන්තශාලාවක සේවා ස්ථානයක සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වාලීමට අවශ්‍ය පූර්ණ පියවර ගැනීමට සේවා යෝජකින් දැනුවත් කිරීමට ඉතින් මෙවැනි ආකාරයේ දේවල් අපි මේ අලුතෙන් ඉදිරිපත් කරන කම්කරු නීති රීති සංග්‍රහයට ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම සෑම සේවකයෙකුටම අනිවාර්යයෙන්ම පත්තින් ලිපියක් ලබා දීම අපි අනිවාර්ය කරලා තිබෙනවා මේ කෙටුම්පත මගින්. ඒ වගේම දැනට වාසනා යම් පාරිතෝෂ 1980 පාරිතෝෂික ගෙවීම් පනත අනුව යම් කෙසේ සේවකයෙකුට හෝ සේවිකාවකට පාරිතෝෂික මුදලක් ලැබීමට ඔහු හෝ ඇය අවුරුදු 5ක් සේවා කාලය සපුරන්නට ඕනේ. ඒ වගේම සේවකයන් 15 දිනකට වැඩි ප්‍රමාණයක් ඒ ආයතනයේ සේවය කරන්නට ඕනේ. හිතන්නකෝ දැන් ඔබ මේ ආයතනයේ අවුරුදු 4.5ක් වැඩ කරලා යනවා. ඔබට පාරිතෝෂික කර මුදල් හිමි වෙන්නේ නැහැ. මොකද අවුරුදු 5 සම්පූර්ණ වෙන නිසා. ඒ නිසා අපි මේ පනතට සංශෝධනය ගෙනාවා. අවුරුද්දක් වැඩ කරා වුණත් ඔහුට මාස භාගයක වැටුපක් පාරිතෝෂික මුදල් වශයෙන් ගෙවිය යුතුයි කියන ඒ සංශෝධනය ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේ ආකාරයට ඒ වගේම වෘත්තීය සමිතිය දැන් වෘත්තීය සමිතිය හඬ නගනවා පිකට් කරනවා. දැන් පහුගිය දවස් 5 පුරාම අපේ දෙපාර්තමේන්තුව ඉස්සරහා ඇවිල්ලත් පිකට් කරා බොහෝ වෘත්තීය සමිතිය ඇවිල්ලා. දැනට සේවා යෝජකයන් විසින් වෘත්තීය සමිතිය සඳහා ඔවුන්ගේ සමාජික මුදල් කැපීමක් සිදු කරන්නට ඕනේ. එතකොට ඒක බොහෝ සේවා යෝජකයන් සිදු කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ සංශෝධනය මගින් අනිවාර්ය කරා වෘත්තීය සමිතිවලට ඒ සමාජික මුදල් කැපීම අනිවාර්ය කරා. මොකද ඒකෙදී අපිට දැනගන්නට පුළුවන් වෙනවා ඒ වෘත්තීය සමිතියේ ඉන්න සමාජිකින් ප්‍රමාණය නිශ්චිත වශයෙන්ම කොපමණ ප්‍රමාණයක්ද කියලා. යම් ගණනේ කිරීමක් කරන්න පුළුවන්. මොකද අපිට දෙන අපිට වාර්ෂිකව මේ වෘත්තීය සමಿತಿ වලින් අපිට ලබා දිය යුතු වෙන වාර්තා ඒ වාර්තාවල ඉන්න සමාජිකින් ප්‍රමාණයයි ඒ වගේම සමාජික මුදල් අය කරගෙන තියෙන සමාජික සංඛ්‍යාව අතර ලොකු වෙනසක් තිබෙනවා. දැන් වතුකරේ ඉන්න වෘත්තීය සමිතිවල වතුකරේ දැනට වැඩ කරන සේවකයන් ඉන්නේ 115,000ක් පමණ. නමුත් වතුකරේ වෘත්තීය සමිතිවල ඉන්නවා 200,000ක් 300,000ක් සමහර වෘත්තීය සමිතිවල සමාජික. ඉතින් ඒවා වෙන්න බැරි දේවල් නේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන. ඉතින් මේ සියලුම දේවල් අපි නිවැරදි කරගෙන අලුත් වැඩ ලෝකයට ගැලපෙන ආකාරයට තමයි මේ නව කම්කරු නීති රීති වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි අද දවසේදී කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තමයි කතා බහ කරමින් ඉන්නේ. අපි තවදුරටත් මේ ගැන කතා බහ කරමු. ඊට කලින් අපි සුදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමින අනතුරු ඔබ යලිත් හෝප් වැඩසටහන සමගින් ඔය සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තෙන් පැමිණිලි ඇති ප්‍රශ්න ඇති අපි ඒවත් කතා බහ කරමින් කම්කරු දෙපාර්තමේන්තුව මහජනතාවට සපයන සේවාවන් ගැන තමයි දවසේ කතා බහ කරමින් ඉන්නේ. අද දවසේදී අපිත් එක්ක සම්පත් දායකත්ව අපි ලබාගෙන තිබෙනවා කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයා. ඔබතුමා අපිට පැහැදිලි කළා කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් සම්බන්ධයෙන්. එහිදී එක තැනක කියවෙනවා ළමුන් සහ කාන්තාවන් හා ඒ වගේම
තරුණයින් රැකියාවන්හි නිරත වීමේදී නිරත කරවීමේදී ඔවුන්ගේ රැකවරණයට අදාළ නීති ක්‍රියාත්මක කිරීමත් ඔබතුමාගේ ආයතනයම සිද්ධ වෙන්නේ කියලා අපිට මතකයි මේ කාන්තාවන් ගැන කතා කරද්දී අපි මේ කාන්තාවන් අපේ ශ්‍රමණ බලකායට සිරි 22ක වගේ ප්‍රමාණයක් තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් අපිට පේනවා බැලු බැල්මට මෙහි යම් අඩුවක්. මේක අපි කොහොමද වැඩි කරන්නේ කියන කාරණාවත් ඔබතුමාලාගේ පැත්තේ මම හිතන්නේ යම් කිසි වැඩි පිළිලක් ඇති කියලා අපි විශ්වාස කරනවා. මම කියනත් අපි යමක් කතා බහ කරමු. ඔවසන අතෝෂෙම අපි අපේ රටේ ජනගහණය ගත්තට පස්සේ 152ක් 51ක් කියන වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන් පිරිස. නමුත් ශ්‍රම බලකායට දායකත්වය ඔබ කිව්වා වගේ 132ක් 31ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් මේක අපි තවදුරටත් වැඩි කරගත යුතු වෙනවා. ඒ ප්‍රමාණයත් වැඩි වෙලා තිබෙන විශේෂයෙන්ම වතුකරේ සහ අපේ ඇඟලුම් කර්මාන්ත ශේත්‍රය ආශ්‍රිතව වැඩි කාන්තාවන් පිරිසක් සේවය කරන නිසා තමයි ඒ ප්‍රමාණය හරි වැඩි වෙලා තිබෙන්නේ. කෙසේවත් විශේෂයෙන්ම වාසනා දැන් අපි රාත්‍රී සේවය ගත්තට පස්සේ රාත්‍රී සේවය සඳහා කාන්තාවන්ට උපරිම මාසයකට පැය 10ක කාලයක් තමයි සේවය කරන්න පුළුවන් වෙන්නේ. එසේ මාසෙක පැය 10ක් කාලයක් සේවය කරන්නටත් කම්කරු දෙපාර්තමේන්තුවෙන් අවසරය ගත යුතු වෙනවා පූර්වයෙන් එසේ සේවය යොදා ගැනීමට පෙර. හැබැයි ඒත් එම සේවය යොදා ගැනීමට ඒ අවසරය ලබා ගත යුතු වන්නේ නිෂ්පාදන ශේත්‍රයේ පමණයි. සේවාංශයේදී එසේ අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි නිෂ්පාදන ශේත්‍රයට කාන්තාවන්ගේ මේ දායකත්වය වැඩි කිරීමට අපි දැන් මේ කාන්තාවන් රාත්‍රී සේවය යොදා ගැනීම මේ පැය 10ක ප්‍රමාණය ඒ විශේෂයෙන්ම පැය 20ක් හෝ 30ක් දක්වා වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේ බලාපොරොත්තුව අපි තිබෙන්නේ දැන් පූර්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් අවසරය ගත්තත් කාන්තාවගේ කැමැත්තක් තිබෙනවනම් කාන්තාව කැමති නම් දැන් බොහෝ ප්‍රදේශවල ඈත ප්‍රදේශවල එහෙම කාන්තාවන් තමන්ගේ ගෙදර දොර වැඩ කටයුතු ටික දවල්ට කරලා ළමයින්ගේ වැඩ කටයුතු දවල්ට කරලා සවස 7 ඉඳලා රෑ 12 ක වෙනකම් වැඩ කරන්න උන්ට කැමැත්තක් තියෙන උන්ට හැකියාවක් තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවන්ට අපි ඉඩ ප්‍රස්තාව විවර කරලා දෙන්න ඕනේ. කාන්තාවන් වැඩි වැඩියෙන් ශ්‍රම බලකායට දායකත්වය ගැනීම සඳහා ඉතින් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන රාත්‍රී වැඩ කරන පැය ගන්න වැඩි කරලා ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් ටික ප්‍රවාහන පහසුකම් වෙන්න පුළුවන් ඒ වගේම කාන්තා පාලිකාවන් ලබා දීම ඔවුන් කාන්තාවන් රාත්‍රී සේවය දෙන විට එවැනි ආකාරයේ මේ පහසුකම්ුත් සේවා යෝජකීන් සම්බන්ධයෙන් වැඩි කරලා කාන්තාවන්ගේ දායකත්වය අපි වැඩිපුර ලබා ගත යුතු වෙනවා. මොකද වාසනා දැන් 2030 35 විතර වගේ වෙනකොට අපේ රටේ මහලු ජනගහනය වැඩිවීමේ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් අපේ ඒ නිසා මම හිතන්නේ අපි කාන්තාවන් ශ්‍රම බලකායට දායකත්වය කරගත්තේ නැත්නම් අපිට බොහෝ ආර්ථික ගැටලුවලට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා ඉදිරි කාලවකවානුවේ. ඒ නිසා ඒවා සම්බන්ධිනුත් අපි අවධානය යොමු කරලා මේ කටයුත්ත අපි කළ යුතු වෙනවා. හොඳයි අපි දැන්දිම කතා බහ කරන්න අවශ්‍ය කාරණයක් තමයි මේ අපේ වතුකරේ කම්කරු ජනතාව සම්බන්ධයෙන් ඔවුන්ගේ දවසේ දීමනාව ගැන මම හිතන්නේ වැඩි වශයෙන් අපි කතා බහ කළා. මේකට හලුත්ම තත්ත්වය කොයි වගේද කොම සර්ජනාල්තුමනි? ඔව් අපි පරිපාලක සභාව තේ කර්මාන්තයට අදාළ පරිපාලක සභාව මගින් තමයි වතු ශේත්‍රයේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලැබුවේ. ඉතින් ඒ වැඩි කරන ලැබුව වැටුප සෑම ඒ වැවිලි ශේත්‍රයට අදාළව සෑම වත්තක් විසින්ම ගෙවිය යුතු වෙනවා. ඒ මුදල බොහෝ ආයතන විසින් ගෙවන බව අපි දන්නවා. නමුත් සමහර ආයතන තිබෙන්නට පුළුවන් මේ සම්බන්ධයෙන් නොගෙන. මොකද අභියාචනාධිකරණයට ප්‍රාදේශීය වැවිලි සමාගම් ඉදිරිපත් කරන ලද ඒ ඔවුන්ගේ පෙස්සම ප්‍රතික්ෂේප කරා පසුගිය මාසයකට විතර වගේ කලින් අභියාචනාධිකරණය මගින්. ඉන්පස්සේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කෙසේ වුවත් රුපියල් 1000 ගෙවීම අනිවාර්යයි. ඒක එසේ නොගෙවෙන වතු සමාගම් තිබෙනවා නම් නොගෙවෙන සමහර ආයතන තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ළඟම තිබෙන කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා. එහෙම නොගෙවෙන ආයතන සම්බන්ධ අපිට පහුගිය කාලේ යම් සිද්ධීන් වාර්තා වුණා. ඒවා සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග රැගෙන තිබෙනවා.
කොමසාර ජෙනරල් තුමනි අපි දන්නවා මේ අවුරුදු 16ට අඩු කිසිදු අයෙකු සේවය යෙදවීම හා අවුරුදු 18ට අඩු කිසිදු අයෙකු ගෘහ සේවය ඇතුළු අන්තර්ජාතික රැකියාවන් යෙදවීම වරදක් කියලා නීති සඳහන් වෙනවා අපිට මතකයි ජූනි 12 වෙනිදා ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දින ප්‍රකාශයට පත් කරලා තියෙනවා සාපි ගැන වැඩිපුර කතා බහ කළා මාධ්‍ය ඔස්සේ අද වෙනකොට මේ නීතිය සහ නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මොන වගේ අඩලුහුඩුකම්ද නැත්නම් මොන වගේ ප්‍රශ්නද කොමසාර ජෙනරල් තුමනි තියෙන්නේ विशेषम अट तिब गैटलो तमय वासन अर मे वयस्सीमा संबंध गैटलो तिब्बे अभी दैंगरदू दासेट अडू किसीदू लमे किसीदू आकार संपूर्ण तहनकर इवागेम लमा मेहकार संबंधे तब दिशेक वर्ष यदि तमय नीति सम्मतक वयसावृद्ध हाटराडु किसीवेकु निवसक गृह सेवेदागनीम संपूर्ण तहनकर मे सीलु देवल संबंधि अपी अपी रट रटे जनता धनवात कलयतु वासन मुखद अपी वर्ष दिदास विसीपहाट दनट रटे तिब्बेन लमाश्रमे सीट इकल दिदास दासे दी कर्ल समीक्षण अणुतमी संख्या लेकिन होयागन तिब्बेन नमूत एक मेवेट को निवर्धति किल दंडिने एक किसे तपिट वर्ष दिदास विसीपहाट लमाश्रमे मुखद मे दकुन आशियातिक रटवल पशे ये हितामत्म अडू लमाश्रमे अतम लंका बेनो सीट एक प्रमाण ये प्रमाण तपि सीट बिंदु दक्वा अड़कर ओणिकेन कट अभी पुरंदुला बेनो जात्यंतर कंकर संगिधाने ये अणु अभी कटेतु करगनो एक ක්‍රියාවලිය කැටිටමයි පසුගිය ජූනි මාසයේ 12 වෙනිදා අපි ජාත්‍යන්තර ළමාශ්‍රම විරෝධී දිනේදී ගරු කම්කරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුව ප්‍රදේශයේ මණ්ඩලපුර කියන ඒ පාසලේදී උත්සවයක් පවත්වලා ළමයින් දැනුවත් කරලා අපි එතනදී වාසන ඇත්තටම ඒ ළමයින්ට නිර්මාණයක් ඉදිරිපත් කරන්න දුන්නා ඒ ඕන් ඒ ළමයින් ඉදිරිපත් කරපු නිර්මාණය ඇත්තටම අපිටත් හිතා ගන්න බැරිනවා මේ ළමයින් මොනතරම් දක්ෂද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ළමයින්ගේ නිර්මාණය අපි වීඩියෝගත කරලා මාධ්‍ය මගින් මුළු ලංකාවටම ප්‍රචාරය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තරම් ඒ ළමයි පොඩි ළමයි ළමා ශ්‍රමයේ සම්බන්ධයෙන් ඉතාමත්ම නිර්මාණාත්මක කෙටි නාට්‍යයක් ඉදිරිපත් කරා. ඉතින් ඒ ආකාරයට අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි රටේ ජනතාව දැනුවත් කරන්න දැනුවත් වෙලා මේ සම්බන්ධ විශේෂයෙන්ම අපි ළමා ආරක්ෂක අධිකාරිය හරහා අපි 1929 කියන දුරකථන අංකයේ හරහා ළමා ශ්‍රමයට අදාළ පැමිණිලිත් අපි ලබා ගන්නවා. ඒ හරහා ළමා ශ්‍රමයට අදාළ යම්කිසි සිද්ධියක් ඔබ දන්නවා නම් ඒ හරහා අපිට පැමිණිලි කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද මේක කම්කරු දෙපාර්තමේන්තුවේ නීති රීති මගින් පමණක් කළ හැකි කාර්යයක් නෙවෙයි මේ ළමා ශ්‍රමය තුරන් කිරීම. මේක සමාජ වගකීමක්. ඉතින් ඒ සමාජ වගකීම ඉටු කරන්නට අපි හැමෝම දායකත්වයේ සපයන්නට ඕනේ. මේනුවිට ඒ සම්බන්ධයෙන් වැඩිපුර පැමිණි ලැබෙනවාද කොමසාර ජෙනරල් තුමනි? ඒ වගේ නැත්නම් ලැබෙන්නේ නැති තරම්ද? පැමිණිලි අපිට ලැබෙනවා. පැමිණි ලැබෙනවා. ලැබෙන පැමිණි සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී තිබ්බා ළමා ආරක්ෂක අධිකාරියේ පාලක මණ්ඩල රැස්වීම. එතනදීත් අපි මේ සම්බන්ධයෙන් කතා කරා. විශේෂයෙන්ම සමහර දිස්ත්‍රික්ක තියෙන ළමා අපචාර සම්බන්ධයෙන්. ඉතාමත්ම වැඩි තත්ත්වයක් දැන් උද්ගත වෙලා තිබෙනවා. වැඩි වශයෙන් වාර්තා වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේවා සම්බන්ධනොත් අපි පියවර ගත යුතු වෙනවා. ළමයින් ඒ හරහා යම් යම් දේවල් වලට යොමු වෙනවා. මද්‍රව්‍ය භාවිතයට සහ වෙනත් දේවල් සඳහා. ඒ නිසා මේ අපි සියලු දෙනාම එකතු වෙලා තමයි මේ කටයුතු මැඩපවත්වන්නට අවශ්‍ය පියවර ගත යුතු වන්නේ. ඉතින් ඒ සඳහා මාධ්‍යයට මම හිතන්නේ ඉතා විශාල මෙහෙවරක් ඉටු කිරීමට හැකියාවක් තිබෙනවා. හොඳයි. ඒ වගේම මුතුමාගේ අපි දැනගන්න කැමති සමාජ ආරක්ෂණ අරමුදලක් සම්බන්ධව මුතුමා මේ කතා බහේදීම කතා බහ කළා. මේ ගැන යම් කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවද? මොන වගේ සැලසුමක් තියෙනවද කියලා අපි කැමතියි දැනගන්න. ඔව්. දැනට වාසන අපේ දැන් තිබෙන සමාජ ආරක්ෂණ අරමුදල තමයි සේවක අර්සාද අරමුදල. ඊට අමතරව සේවා නියුක්තියන්ගේ බාර අරමුදලකුත් තිබෙනවා 100%ක ප්‍රමාණයක් සේවා යෝජික එකතු කරගෙන. ඒ වගේම අපිට දැනට යම් කිසි සේවකයෙක් අනතුරකට පත් වුණොත් එමේ ඒ අනතුරකට පත් වෙන සේවකයාට ගෙවීම සඳහා වන්දි කොමසාරිස් සරා තමයි වන්දි මුදලක් නියම කෙරෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයක් සංකීර්ණ කාර්යයක් සහ දිගු කාලයක් ගත වෙන වැඩක්. තමන් අනතුරකට පත් වුණොත් එමේ සේවය ස්ථානයේදී මිය ගියොත් එහෙම නැත්නම් අතප්පයක් අහිමි වුණොත් ඒ වන්දි ලබා ගන්නට අවුරුදු ගණනාවක් නඩු කියන්නට වෙනවා. ඉතින් අන්තිමට නඩු කියලා අතර ලැබෙන්නේ තම සුළු මුදලක්. මේ නිසා විශේෂයෙන්ම බලාපොරොත්තු වන ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඊළාට මාතෘ ප්‍රතිලාභ දැන් ඒකත් අර සේවා යෝජකීන්
කාන්තා සේවිකාවන් බඳවා ගැනීමට මැලිකමක් දක්වන මොකද ඒ කාන්තාවන් ප්‍රසූත නිවාඩු ගත්තට පස්සේ ඒ ප්‍රසූත නිවාඩු සඳහා සේවා යෝජකයන් ගෙවිය යුතු වෙනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ මාතෘ ප්‍රතිලාභ ඒ වගේම සේවකයන්ගේ සෞඛ්‍ය වන්දි සහ ඒ වගේම සේවකයන් සේවෙන් ඉවත් කිරීමේදී ගෙවිය යුතු වෙන වන්දි යනාදී මේ සියල්ල සඳහාම පුළුල් සමාජ ආරක්ෂණ අරමුදලක් ඇති කරලා ඒ හරහා සෑම සේවකයෙකුටම සේවිකාවකටම පුළුල් ආරක්ෂාවක් ලබා දෙන්න ඒක දැනට අපි මං හිතන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තිබෙනවා මීට වැඩි පුළුල් සමාජ ආරක්ෂණ අරමුදලක් ඇති කරන්න ඕන කියලා ඕන් සඳහා ඕන්ගේ ඒ ඇති කරන සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ඕන් ගේ ජීවිත කාලයේ පුරාවටම ඔවුන්ගේ සෞඛ්‍යයට අදාළ ඒ බෙහෙත් හේත් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමටත් මේ හරහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි. ඒ අනුව මේක අපි පුළුල් විදිහට ඇති කරලා පුළුල් සමාජ ආරක්ෂණ අරමුදලක් රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. කොමසාර ජෙනරාල්තුමා මුතුමා මතක් කරපු විදිහට දැන් මේ මාතෘ ප්‍රතිලාභ කියවහම මේ ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් සහ දරුවන්ට කිරි දීම සඳහා අපි දන්නවා අම්මලාට යම්කිසි වරප්‍රසාදයක් ලැබිලා තිබෙනවා මේ දේවල් සම්බන්ධයෙන් කොහොමද අලුත්ම තත්ත්වය? ඔව් විශේෂයෙන්ම දැන් මේ ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් නිවාඩු හිමිකමක් ලැබිලා තිබෙනවා පෞද්ගලික අංශයේ සේවිකාවන්ටත් මේ රාජ්‍ය අංශයේ සේවිකාවන්ට වගේ ඒ වගේම ප්‍රසූත නිවාඩු වලට ගෙවීමක් කරනවා පෞද්ගලික අංශේ ඒ ගෙවීම කිරීම තමයි අපි සමාජ ආරක්ෂණ අරමුදල හරහා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රසූත නිවාඩු වගේම පීතෘ නිවාඩු දවස් 3ක් දෙන්න මේ අලුත් සංශෝධන හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඒ මහෝකිරි ලබා දීම සඳහා පැය දෙකක කාලයක් ඒ කියන්නේ පැය දෙකේ පැයේව දෙකක් මේ පැයක් පැය ප්‍රමාණය පැය දෙකක් දක්වා වැඩි කිරීමනේ පැයේව දෙකක් ලැබලා දෙන ඒ පළවෙනි පැය ගන්න පුළුවන් ඔබ හිතන්නකෝ ඔබ උදේ 9ට සේවයට වාර්තා කරන්න ඕන 9 ඉඳන් 10 දක්වා කිරිපයක් ලබා ගන්නට පුළුවන් ඊට පසුව සේවයෙන් අවසන් කරන්න ඕනේ 5ට නම් 4 ඉඳන් 5ටත් කිරිපයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා 4ට ඔෆ් වෙන්න පුළුවන් කියන එක 4ට කලින් එහෙනම් දේනකොට 9ට නම් එන දිනේ 10ට එන්න පුළුවන් කියන කාරණා පැයක් උදේ ගන්නත් පුළුවන් පැයක් හවස ගන්නත් පුළුවන් නැත්නම් එකවර කියන්නේ දවසට එක පැයයි ගන්න පුළුවන් පැයව දෙකක් පුළුවන් දවසට ඔව් දවසට පැයව දෙකක් පුළුවන් ඒ වගේම නමුත් ඒ ඒ ඒ සේවිකාවන්ට ඒ සේවා ස්ථානයේ තුල ධාරකාගාර පහසුකම් දීලා තියෙනවා නම් පෑ භාගයේව දෙකක් තමයි හම් වෙන්නේ ඒ අතුරෙදී ඒ ළමයාට කිරි දෙන්න ඒතකොට තමන්ගේ අපිතුන්ගේ මේ මේ ඒ ළමයින්ට ඉන්න පහසුකම් ලැබලා දීලා ඒ පහසුකම් තිබෙන ස්ථාන ඇති කරලා තිබෙනවා නම් පෑ භාගයේව දෙකක් කිරි ලබා දීමට ලබා ගන්න පුළුවන් ඉතින් එවැනි ආකාරයකටත් ප්‍රතිලාභ ලැබලා දීලා තිබෙනවා ඒවා එහි ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අපි අර ප්‍රසූත නිවාඩු සඳහා ලබා දෙන ඒ ප්‍රතිලාභ හිමිකම් ලබා දීම තමයි සමාජ ආරක්ෂණ අරමුදල ලබා දීමට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. හොඳයි. ඒ වගේම අපි දන්නවා කුමසාර ජෙනරාල්තුමනි රාජ්‍ය ආයතන හුඟක් මේ වගේ මේ ඩිජිටල් කරන ව්‍යාපෘති සඳහා සම්බන්ධ වෙන ලොකු උත්සාහයක සහ ලොකු වෙහෙස මහන්සියක් දරනවා මේ වෙලාවේ. ඔතුමාලාගේ ආයතනෙත් මේ ව්‍යාපෘති ආරම්භ වෙලා තියෙන කොහොමද ඒ වැඩ කටයුතු? ඔව්. විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවත් අපි බලාපොරොත්තු වෙනවා මේ දෙපාර්තමේන්තුව මගේ රටේ ජනතාවට ලබා දෙන සේවයේ මීට වැඩිය වඩාත් පුළුල්ල කාර්යක්ෂම සහ සුමටව ලබා දෙන සංකීර්ණ ක්‍රියාවලියකින් තොරව. ඉතින් ඒ නිසා අපි දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණයට අදාළව කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒකට අදාළව ලංසු පත්‍ර අපි විවෘත කරලා දැන් මේ දිනවල තාක්ෂණික ඇගයුම් කමිටුව මගින් ඒ ඇගීමට ලක් කරනවා. මෙතනදී අපි දෙපාර්තමේන්තුවේ කටයුතු පමණක් නෙවෙයි වාසනා පුළුල් අපි රටේ සම්පූර්ණම කම්කරුවන්ගේ ලියාපදිංචි කිරීම කටයුතු. ඒකට අපි කියන්නේ ලේබර් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක කියලා ඒ LMIS කියලා අපි හදන්නේ ඒක හදලා ඉවරලා සියලුම විශ්වවිද්‍යාලවලින් පාසල්වලින් එළියට පැමිණෙන දරුවන් මේ තුල ලියාපදිංචි කරලා ඔවුන් රැකියාවලට යොමු කිරීම ඔවුන් මොන රැකියාවකද නිරත වෙන්නේ ඒ සියලුම දේවල් කම්කරු දෙපාර්තමේන්තුව හරහා තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ අනෙක් රටවල් එහෙමනේ කරන්නේ ඒ කියන්නේ රැකියා බැංකුවක් රැකියා බැංකුවක් වගේ ඒ වගේ ඒ කියන්නේ අපි මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉන් පස්සේ සියලුම පෞද්ගලික අංශයට අදාළ ආයතනවල වැටුප් ගෙවීම් කටයුතු මේ හරහා මාර්ගගත ක්‍රමයට කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ සේවා ආයෝජකයන් සමග සාකච්ඡා කරලා එතකොට අපිට ඔය
නඩු යන්න අවශ්‍ය වෙන්නේ නැහැ EPF ETF නොගේම සම්බන්ධ. ඒ හරහාම පෙන්නුම් කරනවා කවුද ගෙවන්නේ නැත්තේ කවුද ගෙවන්නේ කියන එක. එතකොට ඒ වැටුප විනිවිදභාවයක්. විනිවිදභාවයෙන් යුක්තව e-wages කියන එක අපි බලාපොරොත්තු වෙන්නේ ඇති කරන්නට. ඒ හරහා මේ පුළුල් මේ කටයුතු සියල්ලම පුළුල් කරලා මහජනතාවට ඊටාත්ම කාර්යක්ෂම සහ සුමට සේවයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒකේ කටයුතු මේ දිනවල අපි කරගෙන යනවා. ඒ වගේම මේ කොමසාර ජනරාල්තුමනි අපි දන්නවා මේ වෙනකොට මේ බොහොමයක් පිරිස ලංකාවෙන් යන්න උත්සාහ කරනවා වැඩ කටයුතු සඳහා. අපි කියන්නේ ලංකාව ලංකාවේ තියෙන යම් කිසි රැකියාවල යම් ප්‍රශ්නයක් හෝ වේව නැත්නම් මේ රටේ පවතින ආර්ථික අර්බුදය හෝ වේවා මේ යම් කිසි හේතුවක් සම්බන්ධයෙන් ලංකාව හැර යනවා විවිධ يعني පිටරට සේවය සඳහා එහෙම යන්නේ නැයට බලාපොරොත්තුවක් තියෙනයි මේ වෙලාව අපිත් එක බලාගෙන ඇති පුදුමාට කම්කරුකම දෙපාර්තමේන්තුවේ කොමසාර ජනරාල්තුමනි මාදිර මොනවද උන්ට කියන්න තියෙන්නේ මෙහිම විශේෂයෙන්ම අපි අපේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ විදේශ රැකියා කාර්යාංශය මගින් තමයි රෝන් අධීක්ෂණය කරනු ලබන්නේ මෙතනදී මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඒ රැකියා විදේශ රැකියා වලට යනවා නම් අනිවාර්යයෙන්ම විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යයි එසේ ලියාපදිංචි නොවි දැන් පහුගිය කාලේ ඇති වුණු සියලුම ගැටලු ඇති වුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවි අර සංචාරක වීසා මත ගිහිල්ලා ඒ මත රැකියා ගන්නට ගිහිල්ලා ඒ ඇති වුණු ප්‍රශ්න නිසා තමයි බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ නිසා විදේශ රැකියා වලට යම් කිසි පුද්ගලයෙක් යනවා නම් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ යටතේ තිබෙන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචි වෙලා ගියොත් ඔබට ඒ ගැටලු සහගත තැන් වලට මුහුණ දෙන්නට සිදු වෙන්නේ නැහැ. එතකොට එහෙම ගියොත් එමේ නිසා එසේ නොවන පුද්ගලයන් තමයි යම් යම් අමාරුකම් වෙරලා ඒවටත් ඊට පස්සේ රජයේ මුදල් වැය කරලා රජයට නිමැදිහත් වෙන සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි දේවලින් වැළකීලා නිසි පරිදි කටයුතු කරනවා නම් අපි හැමෝටම ඒක හොඳක් වේ. රටේ නිෂ්පාදිතය වැඩි කරන්න ඒ වගේම රට වෙනුවෙන් වැඩ කරන අපේ රටේ ශ්‍රම බලකායට යමක් ඔබතුමාට මේ වෙලාව කියන්න නම් මොනවද වුන්න කියන්න තියෙන්නේ ඔව් විශේෂයෙන්ම අපිට වාසනාව අපි දැන් අපේ රටේ ආර්ථිකයේ තත්ති තිබෙන තත්ති සම්බන්ධයෙන් සෑම සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා එතකොට අපි මේ තත්ත්වයෙන් ගොඩේමට අපිටම තමයි මේකට විසඳුමක් තියෙන්නේ මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙනුවට 17 වතාවක් ඇවිල්ලා තිබෙනවා ලංකාවට උපදෙස් දෙන්න අවශ්‍ය මග පෙන්වීම කරන්න. නමුත් අපිට මේ අවස්ථාවේදී අපිට ගොඩේන්න බැරි වුණොත් ඒක මං හිතන්නේ රටේ අවසනාවක් අපේ අනාගත පරපුරට මුණ දෙන්න මීට වැඩිය වැඩි කරදරවලට මුණ දෙන්න සිදුවේ. ඒ නිසා අපි මීට වැඩිය වැඩි වේගින් අපිට වැඩ කරන්න සිද්ධ වෙයි මීට වැඩිය අපිට කාර්යක්ෂම වැඩ කරන්න සිද්ධ වෙයි. ඉතින් අපේ අපෙන් රටට ඊට වේතු යුතුකම් කොටස වැඩ කොටස අපි නිසි පරිදි ඊට කරලා ඒ කටයුතු වල අපේ දායකත්වයෙන් නිසි පරිදි ලබා දීලා ඒ කටයුතු කරනවා නම් අපිට බොහෝ ප්‍රශ්න විලෙන් අපිට විසඳුම් වලට අපිට හොයා ගන්නට හැකියාව ලැබෙන නිසා මම ඉල්ලීමක් කරන්නේ තමන්ගේ වැඩ කටයුතු නිසි පරිදි ඊට කරලා තමන්ගේ කාර්යභාරය නිසි පරිදි ඊට කරලා රටට නිසි සේවය ලබා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ ඔව් නැටේ දැන් මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කියන ප්‍රශ්නේදී අපි දන්නවා පුද්ගලික අංශයේ ලොකු වෙහෙස මහන්සියක් දරනවා රාජ්‍යාංශර ලොකු තල්ලුවක් ලබා දෙනවා මේ වෙලාවේ සේවා යෝජකයන්ට ඔබතුමාට යම් කිසි යෝජනාවක් තිබුණා නම් මොනවද කරන්න තියෙන්නේ ඔව් මෙතෙක් කාලයක් දැන් වාසන අපෙන් ඇහුවා දැන් මම මුලින් කිව්වා වගේ මේ කම්කරු දෙපාර්තමේන්තුව පිහිටවල අවුරුදු 100 පුරාවටම සේවා යෝජකයන් අපෙන් ඇහුවොත් අපිව ආරක්ෂා කරන්න ඔබතුමන්ලා මොනවාද කරන්නේ මොකද්ද ඔබතුමන්ලාගේ තියෙන පනත අපිව ආරක්ෂා කරන්න කියලා අපෙන් ඇහුවොත් අපිට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ ඒ නිසා අපිට දැන් කියන්න පුළුවන් අපි මේ නව කම්කරු පනත් කෙටුම්පත හරහා සේවකීන් වගේම සේවා යෝජකිනුත් අපි ආරක්ෂා කරගත යුතුයි සේවා යෝජකීන් හිටියේ නැත්නම් සේවකීන්ට පවතින්නට බෑ ඒ නිසා සේවා යෝජකීන්ගේ පැත්තිනුත් අපි බලලා මොකද රටේ කාර්මික සාමය ආරක්ෂා කරගන්න අපි දෙපාර්ශ්වයේම අදහස් උදහස් ලබා ගන්නට ඕනේ ඒ නිසා සේවා යෝජකීන් සම්බන්ධිනුත් අපි අපේ අවධානය යොමු කරලා තමයි අපි නව කම්කරු නීති රීති සංශෝධනය කරලා තිබෙන්නේ ඒ අනුව දෙපාර්ශ්වයටම සහයෝගයෙන් රටේ කාර්මික සාමය ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙන ආකාරයට අපි අලුතෙන් කම්කරු නීති රීති සංශෝධනය කරනවා ඒකට සහය දීලා මේ කටයුතු සාර්ථක කර ගැනීමෙන් අපිට අනිත් පැත්තට වක්‍ර ආකාරයෙන් රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ගැනීමට හැකියාව තිබෙනවා හොඳයි දවසේදී අපි කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ සේවාවන් ගැන ඔබව දැනුවත් කළා අද අපි සම්පත් දායකත්වය ලබා ගත්තා කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිදේන්ජ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහත්මයා බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි වාසන ඉතින් තවත් මේ වෙනිම හොප් වැඩසටහනකින් ලබන සතිය හැමෝම බලාපොරොත්තු වෙන්නේ ගිහින් එන්න කියලා කියනවා සුබ දවසක් ඔබට